දරුවෝ මේ මේ ප්‍රතික්‍රියා දෙක ලියාගත්තේ නැති අය ලියා ගන්න. දැන් මෙයා තමයි සුදු අවක්ෂේපය. ඒතර සල්ෆර් ඩයොක්සයිඩ් එක ජලයේ දිය වෙලා හදන මෙයා තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා මේක හැදෙන්නේ ජලයේ. ඒතර මේ හැදෙන කැල්සියම් සල්ෆයිඩ් එක තව දුරටත් ප්‍රතික්‍රියා කරන සල්ෆර් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා මෙතන බයිසල්ෆයිඩ් එක හදන්නේ. ඒතර ඔන්න ඔය ටික චුට්ටක් මත තියාගන්න. ඉක්මනට ලියාගන්න. හරි දැන් මේ සල්ෆර් ඩයොක්සයිඩ් වල දරුව විනංජන කාරක හැකියාවත් අපි පොඩ්ඩක් අධ්‍යයනය කරමු මාතෘකාව ලියා ගන්න SO2 වල විරංජන ක්‍රියාව හරි නම් මේක දැන් මකලා දානවා SO2 වල විරංජන ක්‍රියා. හරි. දැන් ඇත්තටම විරංජන කාරකයක් කියන්නේ එයා වර්ණය නැති කරන කෙනෙක්. විරංජන කාරක. නේද? ඒ කියන්නේ අපි රංජනය කියන්නේ වර්ණය නේද? ඒක නැති වෙනවා කියන එකට අපි කියනවා විරංජනය කියලා. නේද? එතකොට අපි කියන රංජන්ගේ රංජනේ විරංජනය කරන්න පුළුවන් කියලා ඕන්න. එතකොට මේ විරංජන කාරක වායු මේ ද්‍රවයක් හැටියට අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් උත් ඉගෙනගත්තා. අදුවන්ට මතකයි. ඒ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විරංජනය කරන්නේ ඔක්සිකරණයක් මදි. මොකද හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් ඕගොල්ලෝ දන්න H2O ලැබෙනවා. ජලය හම් වෙනකොට පිට වෙන ඔක්සිජන් පරමාණු. ඒ ඔක්සිජන් පරමාණු අර වර්ණවත් ද්‍රව්‍යයක ප්‍රතික්‍රියා කළා මොකද වෙන්නේ ඔක්සිකරණයට ලක් වෙලා යනවා. එතකොට වර්ණවත් ද්‍රව්‍ය විරංජනය වෙයි. හැබැයි ඒක ස්ථිර විරංජනයක් වෙයි. විවිධ විරංජන කාරකේව තියෙනවා. දැන් ඕසෝනුත් ගත්තාම විරංජන කාරකයක්. ඕසෝන O3 යගේ රූපිත වෙනවනේ ඔක්සිජන්. ඒ පිට වෙන O පරමාණු පිට වෙන්නේ. O3 එක O2 දාන ඔක්සිජන් පරමාණු ආවම එයා තමයි ඔක්සිකරණය කරන්නේ. නේද? ඒ වගේම තව ක්ලෝරීන් මේ දෙයාගේ තව OCl- එක විරංජන කුඩු මේ හැම එකක්ම විරංජන කාරණ විරංජන කිරීමේදී ඔක්සිකරණය තමයි සිද්ධ වෙන්නේ. නමුත් සල්ෆර් ඩයොක්සයිඩ් වල විරංජනය කරන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් මත. අන බලන්න වෙන විරංජන වලට වඩා වෙනස් සල්ෆර් ඩයොක්සයිඩ්ගේ විරංජන ක්‍රම දෙකක් වෙනස් වෙනවා. එකක් තමයි එයා ඔක්සි හරණයට ලක් වෙලා තමයි විරංජනයට ලක් වෙන්නේ. දෙවැනි එක තමයි ඒක තාවකාලික විරංජනය. දැන් ඇත්තටම අපි සල්ෆර් ඩයොක්සයිඩ් ආම්ලික වායුවක් නේ. අපි ආම්ලික අම්ල හඳුනාගන්නේ නිල්ලික්ම සතු පැහැයට හරවනකොට. අපි කරන්නේ තෙත නිල්ලික්ම කඩදාසියක් සල්ෆර් ඩයොක්සයිඩ් වායුවට ඇල්ලුවොත්. මොකද වෙන්නේ? නිල් පාට රතු පාට බවට පත් වෙන්නේ නැහැ. ඒ එයා විරංජන කාරක වායුවක් වින්ද අපිට මේ ලික්මස් මගින් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මේ දැන් වෙනේවන අපි දන්නවා ආම්ලික වායුවක් ඇල්ලුවොතින් අපි නිලික්මස් කඩදාසියකට තෙතමනයක් කියන නේද? දැන් නයිට්‍රජන් ඩයොක්සයිඩ් හිතන්නකෝ. NO2 එක අපි අල්ලනවා තෙත රතු මේ නිලික්මස් කඩදාසිය. එතකොට එතෙන්දී NO2 වායුව ඒ තෙතමනේ තියෙන ජලයක ප්‍රතික්‍රියා කරලා හදන ඇසිඩ් එක මගින් මේ නිලික්මස් රතු පාටට හරවනවා. නමුත් අපි සල්ෆර් ඩයොක්සයිඩ් ඇල්ලුවොතින් මොකද වෙන්නේ? ඇසිඩ් එක හැදෙනවා වගේ නේ. පටගාලේ එක විරංජනයට ලක් වෙලා ගිහින් ඒකදී අපිට හඳුනා ගන්න පුළුවන් විරංජනයට ලක් වීම මගින් නේද? නමුත් අර නිලික්මස් රතු පාට වෙන එකක් නැහැ. තෙත අපි මල් පෙත්තක් දැම්මෙන් පස්සේදී ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන් මේ විරංජන වෙන හැටි මල්පෙත්. හැබැයි ආයි අපි මල්පෙත්ත හොඳට වාතය ගැටෙන පරිසරයක තිබුවාන් පස්සේදී
වේලෙනකොට ආයි අර පාට එන්නේ. මේ දෙතමනයක් තියෙනකොට තමයි මේක වෙන්නේ. එවනම් මෙතෙන්දී තාවකාලික විරංජනයක් වෙන්නේ ඔක්සිහරණයක් මගින් තමයි වෙන්නේ. අනකොටල් ලියමු. මෙම විරංජන ක්‍රියාව තාවකාලිකව විරංජනයක් වන අතර එය ඔක්සිහරණයක් මගින් සිදුවේ. ඒ ඔක්සිහරණයක් මගින් සිදුවේ. උදාහරණ තෙතමනයක් සහිත මල් පෙතිවල වර්ණය වෙනස් වීම. තෙතමනයක් සහිත මල් පෙතිවල වර්ණය වෙනස් වීම. අපි බලමු මේ විරංජන කාරක හැකියාව කොහොමද පෙන්වන්නේ කියලා. මේ බලන්න. ඉස්සෙල්ලාම සල්ෆර් ඩයොක්සයිඩ් ජලයේ එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා මේ ඇසිඩ් එක. සල්ෆියුරස් සම්ලය හදයි. ඊට පස්සේදී මේ සල්ෆියුරස් සම්ලය තව ජලාණුවක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. දරුවන්ට පේනවා SO2 එක ජලාණුවක් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා H2SO3 එක. ඊට පස්සේ ඔය හැදෙන H2SO3 එක ආයි ජලය එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරික් හදනකොට අන්න පිට වෙනවා H2 ගෑස් එක නෙමෙයි. මේකට අපි කියනවා පරමාණුක හයිඩ්‍රජන්. මෙයාට කියන්නේ පරමාණුක හයිඩ්‍රජන් කියලා. හරියට අර පරමාණුක ඔක්සිජන් වර්ණ. ඒකට අපි වර්ණවත් ද්‍රව්‍යය X කියලා ගත්තා. මේ X කියන්නේ මොනවද? වර්ණවත් ද්‍රව්‍යය. අනේ මේ වර්ණවත් ද්‍රව්‍යයක අර හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා හදනවා හයිඩ්‍රයිඩය හදනවා. එතකොට මේ වර්ණවත් ද්‍රව්‍ය මේ හයිඩ්‍රයිඩය හැදුවාම මොනව වෙනවද? අවර්ණ වෙලා යනවා. අවර්ණ වෙලා යනවා. වර්ණවත් ද්‍රව්‍ය අන්නාර විදිහට අවර්ණ වෙලා යනවා. එහෙනම් මේක තමයි විරංජන ක්‍රියාව. සල්ෆර් ඩයොක්සයිඩ් ජලයේ ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරස් හැදෙනවා. ආයි තව ජලාණුවක් එක්ක ප්‍රතික්‍රියා කරලා පිට වෙනවා පරමාණුක හයිඩ්‍රජන්. ඒ පරමාණුක හයිඩ්‍රජන් තමයි මේ වර්ණවත් ද්‍රව්‍ය එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. පරමාණුක හයිඩ්‍රජන් වර්ණවත් ද්‍රව්‍ය එක්ක ප්‍රතික්‍රියා කරලා මේ ප්‍රභේදය හදුවාම එයාගේ වර්ණය මොන වෙල යනවද? නැති වෙලා යනවා. මේක වර්ණය නැති වෙලා යනවා. අවර්ණ වෙයි. ඒ ප්‍රතික්‍රියා ටික ලියන්න. දැන් මේ ඉන්නේ 38ක් වගේ තමයි ඉන්නේ. සිග්නල් නැතුව දන්නේ නැහැ. හැබැයි එකම එක දරුවෙක් පොඩි සද්දයක් නැගුවා. ඉතින් ඉස්කෝලේදී නම් මම සද්ද දැම්මම දන්න කරන වැඩි. මේ ඒ වගේ කවුද දන්නේ නැති එක? සද්ද දාපු කෙනා දන්නේ නැතිනේ කවුද කියලා. හරි. එහෙනම් දරුවෝ මම හිතන්නේ දැන් අපි හිතමුකෝ මල් පෙත්තක් කියලා. ඒ මල් පෙත්තට මල් පෙත්තේ අදාළ වර්ණවත් ද්‍රව්‍ය X නම් අර පරමාණුක හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා මේ හයිඩ්‍රයිඩය හදපු ගාම අවර්ණ වෙලා යනවා. දැන් දරුවන් අහයි මෙතෙන්දී කොහොමද ඊගාවට මේක ආයි මුළු වර්ණේ ඉන්නේ කියලා. ඒකත් අපිට පුළුවන්. දැන් මේක අපි කෙලින්ම ගැටෙන්න සැලැස්සුවොත් හොඳට පරිතමනේ අයින් වෙනකොට වේලෙනකොට මොකද වෙන්නේ? පටගාලා මෙයා මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා වෙනවා. මේ බලන්න HX මෙයා වාතයේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා
අන්න තෙතමනේ අයින් වෙලා යනවා ආයි නැවෙනවා මොකද්ද x ලැබෙන නේද ඒතර වාක්‍ය එක ගැටුණෙන් පස්සේ අන්න ඒකත් අපි දියමු වාක්‍ය සමග ගැටුණ විට වාක්‍ය සමග ගැටුණ විට පහත ප්‍රතික්‍රියාව සිදු වී යලි වර්ණය ඇති පහත ප්‍රතික්‍රියාව සිදු වී යලි වර්ණය ඇති මේක මේ ප්‍රතික්‍රියා ටික ලියන්නේ ඇතික්මෙන්ට දැන් මේ උඩම තියෙන ප්‍රතික්‍රියාව විතර උඩම තියෙන ප්‍රතික්‍රියාව විතර එතන ගන්න මේ උඩ ප්‍රතික්‍රියාව ඒක දැන් ඊගාවට අපි දැන් සල්ෆර් ඩයොක්සයිඩ් ගේ අර ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා ටික පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. අලියන SO2 වල SO2 වල ඔක්සිහාරක හැසිරීම SO2 වල මොකද SO2 වල ඔක්සිහාරක හැසිරීම එතකොට ඕගොල්ලන්ට පේන ඔක්සිහාරක දැන් මෙයාගේ ඔක්සිකරණාංකය ධන 4යි මෙයාගේ ඔක්සිකරණාංකය ධන 6යි දරුවන්ට පේනවා මෙයාව ඔක්සි මොකක් වෙනවද කරණේට ලක් වෙනවා. ඒතර මෙයාව ඔක්සි කරණේට ලක් වෙන හින්දා මෙයා ඔක්සි හාරකයක් වෙනවා. එමණ එයාට සාපේක්ෂව අනිත් එක්කෙනා මොකද වෙන්නේ ඔක්සි හරණේට ලක් වෙනවා. මෙයා ඔක්සි කරණේ වෙන හින්දා හාරකයක්. ඉතින් ඔයගලන්ට තියෙන ප්‍රධානම දෙක තමයි පොටෑසියම් පර්මැංගනේටුයි ක්‍රෝමේටයි ඩයික්‍රෝමේටයි සමග ප්‍රතික්‍රියා. නේ. අන්න අපි ලියමු උදාහරණ ආම්ලීකృత පොටෑසියම් පර්මැංගනේට් ආම්ලීකృత පොටෑසියම් පර්මැංගනේට් potassium permanganate potassium dichromate samaga kriya ඔන්නෝ ටික සාරාංශනාත්මකව මතක තියාගන්න ඔය විදිහට දුන්නේ එහෙම කොහොමද දුන්නේ ඒකට මම අපි බලමු මේ ප්‍රතික්‍රියා ටික ලියන්න පටන් ගාලා
තර දරුවන් ලියන්න ඕනේ permanently mno 4 minus 8 plus 5 electron mn 2 plus 4 ඊගාවට සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට පත් වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට පත් වෙනවා මම හිතන්නේ මේ ප්‍රතික්‍රියාව තුලනය කරන්න පුළුවන් වෙනවා දැන් මෙතන ඔකලන්ට පේන මෙයාම ඔක්සිහරණය වෙනකොට මෙයාම ඔක්සිකරණය වෙනවා නේද දැන් මෙතෙන්දී ඔක්සිකරණය වෙනකොට ඔක්සිජන් කීයක්ද සම්බන්ධ වෙන්නේ ඔක්සිජන් දෙකයි ආම්ලික මාධ්‍ය මේකෙම අනිත් පැත්ත හිතා දැන් ඔක්සිජන් හතර ගලවන්න ජලාණු ඒ කියන්නේ 1 + 2 ගුණයක් දාන දෙගුණයක් දාන ජලාණු අන්න හතරක් අයින් වෙනවා එහෙමනම් මේක අනිත් පැත්තට හිතුවටින් දරුවන්ට පේනවා Mn වලට හයි කරන්න ඕනේ ඔක්සිජන් කීයක්ද 4. ඒතර Mn වලට ඔක්සිජන් 4ක් හයි කරන්න ජලාණු කීයක් දාන්න ඕනද? 4ක් දාන්න. ජලාණු 4ක් දැම්මම තමයි වෙන්නේ. එහෙනම් මෙතෙන්දී ඕගොල්ලෝ දාන්නෝ මෙතෙන්ට දාන්නේ ජලාණු කීයක්ද? ඔක්සිජන් දෙකනේ සම්බන්ධ වෙන්න ඕනේ. ඔක්සිජන් දෙකට 2ක්. ජලාණු 2ක් දා. දෙකක් ගන්නවම මේ පැත්තෙන් නිදහස් වෙන මොකද 4H+ මෙතන ඔක්සිකරණ අංකය ගත්තාම ධන 2යි මෙයාගේ ධන 2යි ඔක්සිකරණ අංකය මෙයාගේ ධන 3ද 6යි එතකොට මේ පැත්තට ඕගොල්ලෝ එකතු කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන දෙකක් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරන්න ඕනේ ඊට පස්සේ දරුවන්ට පුළුවන් මේක තුලනය කරගන්න හරි ඒ පළවෙනි ඒවා අපි කරලා ඇති රෙඩොක්ස් ප්‍රමේයය තුලනය කරන එක ඒක ඔයගොල්ලෝ අභ්‍යාසයක් හැටියට කරන්න ඉංගාවට ක්‍රෝමීන්
මේ ප්‍රතික්‍රියාත් එක ලියන්න පුළුවන් මේ දරුවන්ට. එතෙන්දි වෙන්නේ ක්‍රෝමික් අය. මෙයක් ක්‍රෝමික් අයන බවට පත් වෙනවා. SO2 එක සල්පේට් වෙනවා කියලා ඒ ටිකක් සම්පූර්ණ කරා. හරි. ඊගාවට අපි මේ ප්‍රතික්‍රියාව ලිව්වා. මොකක්ද? SO2 ධන H2S. මේ ප්‍රතික්‍රියාව ලිව්වා අපි නේද? මේ දෙන්න ප්‍රතික්‍රියා කළාම එන්නේ සල්ප ධන ජලය. ඒක ඉස්සෙල්ලා ලිව්වේ ඒතකොට ඒක අවශ්‍ය නැහැ. මේකේ එමන ඔයගලට පේනවා පර්මැංගනේට් අයන වගේම ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් මෙයා කහපාටයි මෙයා තැඹිලි පාටයි කහපාට කොළ බවට පත් වෙනවා මේ තැඹිලි පාටත් කොළ බවට පත් වෙනවා නේද කහපාට අන්න කොළ වුණා තැඹිලි පාට කොළ බවට පත් වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණයට ලක් වෙනවා හරි එමනම් ඒකත් හරි ඊගාට මේක ගෙදෙද්දි සම්පූර්ණ කරන්න දරුවන් දැන් මෙහෙම ලියා ගන්න සල්ෆර් ඩයොක්සයිඩ් ජලීය බ්‍රෝමීන් ද්‍රාවණයක ජලීය බ්‍රෝමීන් ද්‍රාවණයක කහ දුඹුරු වර්ණය ජලීය බ්‍රෝමීන් ද්‍රාවණයක කහ දුඹුරු වර්ණය විවරණ කර කහ දුඹුරු වර්ණය විවරණ කර ඒ ප්‍රතික්‍රියාවත් අපි බලමු මේක මෙතෙන්දී වැදගත් නොවුනට ඔගොල්ලන්ට ඉදිරියේ තියෙනවා නන්ස් ව්‍යාප්ත නියමය කියලා ෆිසිකල් කෙමිස්ට්‍රි වල නන්ස් ව්‍යාප්ත නියමය අන්නේ එකේ ඒ ප්‍රතික්‍රියාව අපිට එතෙන්දී ඕන වෙන හින්දා මම මේ ප්‍රතික්‍රියාව සාමාන්‍ය අපිට මේක ලැබ් එකේදී හොඳට බලන්න පුළුවන් අපි බ්‍රෝමීන් වායුව ගත්තාම වාෂ්පය බ්‍රෝමීන් ද්‍රාවණය තනි කර ලික්විඩ් එක ගත්තාම දරුවෝ Br2 රතු දුඹුරු පාට ඒක රතු දුඹුරු පාට ද්‍රාවණය මේක වාෂ්ප වුණාන් පස්සේදී ඒත් රතු දුඹුරු වාෂ්ප හැබැයි මේ Br2 එක ජලයේ දියුණුවෙන් පස්සේදී Br2 එක ජලයේ දියුණුවෙන් පස්සේදී ලැබෙන්නේ කහ දුඹුරු ද්‍රාවණයක් තමයි කහ දුඹුරු ද්‍රාවණයක් අපිට ලැබෙන්නේ හරි අපි බලමු මේ ප්‍රතික්‍රියාව ජලය ජලයත් එක්ක මේක ප්‍රතික්‍රියාව දැන් මේක තමයි කහ දුඹුරු පාට. කහ දුඹුරු පාට. එතකොට හැදෙනවා HBr සල්ෆියු. අන බලන්න. සල්ෆර් ඩයොක්සයිඩ් බ්‍රෝමීන් ජලීය බ්‍රෝමීන් එක්ක ප්‍රතික්‍රියා කරාම HBr ලැබෙනවා සල්ෆියුරික් අම්ලය ලැබෙනවා. එතකොට දරුවන්ට පේනවා මෙතෙන්දී මෙයාගේ ධන හතර ඔක්සිකරණ අංකය අන්න ධන 6 බවට පත් වුණා. මෙතන ඔක්සිකරණ අංකය බිංදුවයි. මෙතන ඔක්සිකරණ අංකය ඍණ 1 බවට පත් වුණා. ඒ ප්‍රතික්‍රියා වලියක් හරි එහෙනම් ඇතරම අපි සල්ෆර් ඩයොක්සයිඩ්ගේ ඔක්සිකරණ ප්‍රතික්‍රියා ටික ඉගෙන ගන්නවා එහෙනම් දැන් මාතෘකාව ලියා ගන්න SO2හි ඔක්සිහරණ ප්‍රතික්‍රියා
SO2 ही ऑक्सीहारण प्रतिक्रिया, ऑक्सीहारण प्रतिक्रिया नहीं दी, ऑक्सीकार के आकार से हैसी दी, नहीं दी ऑक्सी हारने वेनो कोटे कार के आकार से हैसी दी, नहीं बता अभी सल्फर डाइऑक्साइड मैग्नीशियम में कर रात कर इतना करते मैग्नीशियम ऑक्साइड का ना सल्फर इन्हें पुरवा एक वेला नहीं बाला नहीं बात तूना नहीं करेगा ना पुरवा सारा ना प्रतिक्रिया नहीं मा थावेला कभी අනබරන මැග්නීසියම් සල්ෆර් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙයි මෙතන ඔක්සිජන් එක්ක ඔක්සයිඩය හදලා සල්ෆයිඩ් එක හදන්න පුළුවන් මේ දෙතෙන්දි දනුවට පේනවා මෙතෙන්දි ධන හතර බිඳුව බවට පත් වෙනවා මෙයාගේ බිඳුව ධන දෙක වුණා මෙයාගේ ධන හතර ඍණ දෙක බවට පත් වෙනවා. ඒක ඉතින් වොයින්ට වඩා නෑ. ඒක අපි ගත්තොතින් සෝඩියම්. ඒක අපි ගත්තලෙන් පස්සේ මේ ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. ක්‍රෝමේට ඩයික්‍රෝමේට පර්මැංගනේට ද්‍රාවණයට වර්ණය මොනවා කරනවද වෙනස් කරනවා ක්‍රෝමේට ඩයික්‍රෝමේට පර්මැංගනේට ද්‍රාවණයට වර්ණය මොනවා කරනවද වෙනස් කරනවා අපි දැක්කා ඒක තමයි මේ සංයෝග තුනේම වැදගත්ම එක ඒකින්ද ඇත්තටම මේ වගේ අය අපි වෙන් කරලා හඳුනගන්න විශේෂිත පරීක්ෂණ තියෙනවා මොකද්ද සල්ෆර් ඩයොක්සයිඩ් ඕගලන්ට පුළුවන් හඳුනා ගන්න කොහොමද එක විරංජන කාරක හැකියාවෙන් අපිට පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් හඳුනා ගන්න. ඒ වගේම හයිඩ්‍රජන් සල්ෆයිඩ් එක හඳුනා ගන්න ක්‍රම තියෙනවා. නේද? දැන් සල්ෆර් ඩයොක්සයිඩ් ගත්තත් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගත්තත් කටුක ගඳක් තියෙනවානේ. ඒ කටුක ගඳේ ඉතින් පොඩි වෙනසක් තියෙනවා. කුණු ගඳ ගන්න වායුව තමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන්නේ. නමුත් අපි ක්‍රෝමේට, ඩයික්‍රෝමේට, පර්මැංගනේට ඒ ද්‍රවණ වලට දැම්මහම ඒගොල්ලෝ වර්ණය මොනව වෙනවද? වර්ණය ගත්තාම ඉවර්ණ වෙලා ඊගාවට අපිට තියෙන්නේ මේගොල්ලන්ගේ ඔක්සි අම්ල ගැන අධ්‍යයනය කරන්න. අන්න අපි ලියමු මාතෘකාව සල්ෆර් මගින් නැතිවන ඔක්සි අම්ල. සල්ෆර් මගින් නැතිවන ඔක්සි අම්ල. ප්‍රධාන ඔක්සි අම්ල දෙවර්ගයක් ඇත. මේ බලන්න. ඔක්සි අම්ල දෙවර්ගය මේ දෙන්නානේ. සල්ෆියුරස්. හැබැයි අපිට වැදගත් වෙන්නේ මොනවද? සල්ෆියුරික් එක. සල්ෆියුරික් එක තමයි අපිට වැදගත් වෙන්නේ මේ සල්ෆියුරික් ඔක්සි අම්ල.
මෙයාගෙන තමයි අපි කතා කරන්නේ මෙයාටත් වත් ඒ සල්ටි වික් කියන හැබැයි තව විවිධ ඔක්සියම්ල තියෙන විවිධ ඔක්සියම්ල තියෙන හැම මේ බලන්න මේ මේවා තියෙන ඊගාට මේ එමන මේකත් අපි ලියාගමු මෙයා සල්පියුරස් අම්ලය උදිමින් එකනවා කියන සල්පියුරස් අම්ලය සල්පියුරස් අම්ලය එයා සල්පියුරික් අම්ලය සල්පියුරික් අම්ලය මෙයා පර්සල්පියුරික් අම්ලය මෙයා පර්සල්පියුරික් අම්ලය පර්සල්පියුරික් අම්ලය මෙතන දරුවන්ට පේන තයෝ සල්පේට් අයනේ තියෙන මෙතන තයෝ සල්පේට් අයනේ තියෙන ඉඳ මෙයාට කියන තයෝ සල්පියුරික් අම්ලය තයෝ සල්පියුරික් අම්ලය එයාට කියන තයෝ සල්පියුරික් අම්ලය මෙන්න මේ තුන් දෙනාගේ ව්‍යුහ තුන අදින් බලන දරුවන්ට සල්පියුරික් අම්ලයේ පර්සල්පියුරික් අම්ලයේ තයෝ සල්පියුරික් අම්ලයේ ව්‍යුහ තුන අදින් මෙයාගේ ව්‍යුහය ගන්නු මෙහෙම මෙයාගේ ව්‍යුහය මේකයි මේක සයෝ සල්පියුරික් කාය හරි ඉතින් අපි මේ සල්පියුරික් අම්ලය ගැන තමයි අපිට ගොඩාක් ඉගෙන ගන්න තියෙන්නේ සල්පියුරික් අම්ල සාන්ද්‍ර සල්පියුරික් ගත්තයින් පස්සේදී එයා ප්‍රබල මේ ඔක්සිකාරක අම්ලයක් වෙයි හරි දැන්
අල්ලියන සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය පහත ප්‍රභේද සමග සිදු කරන පහත ප්‍රභේද සමග සිදු කරන ප්‍රතික්‍රියා ලියන්න ඇතර මෙතෙන්දී උණුසාන්ද උණුසාන්ද සල්ෆියුරික් මෙතර කාබන් එක්ක ප්‍රතික්‍රියාව ඔව් දැන් දරුවන් මේ ප්‍රතික්‍රියා ටික ලියන්න මෙන්න මේක තුලනය කරන්න මේක තුලනය කරන්න මේ ප්‍රතික්‍රියාව තුලනය කරන්න කාබන් කාබන් ඩයොක්සයිඩ් එක දැන් ආයෙත් පොඩ්ඩක් ඕෆ් වෙනවා මේ විනාඩි 40 40 වගේ ඕෆ් වෙනවානේ දැන් ඕගොල්ලෝ එකගම හිට කරා පට ගන්න මේ ප්‍රතික්‍රියාව තුලනය කරලා තියන්න